හතර වසරක සාපේ නිමා කරමු ජන පීඩක ආණ්ඩුව පන්නමු යන තේමාව යටතේ අද දැවැන්ත විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ එම බලවේගයේ නායකයින් නියෝජිතයින් සහ පාක්ෂිකයින්ගේ සහභාගිත්වයෙන් මෙම විරෝධතා පෙළපාලිය පැවැත්වුණා. විරෝධතාවේ ආරම්භ වුණේ දෙල් කඳමන් සන්ධියෙන්. එතැන් සිට හයිලෙවල් මාර්ගයේ ඔස්සේ විරෝධතාකරුවන් නොගේගොඩ නගර මධ්‍ය දක්වා පැමිණුණා. එහිදී හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්ද හටගත්තා. විරෝධතාවේ පැමිණි පිරිස නුගේගොඩ නගර මැදියේදී ජන හමුවක්ද පවත්වනු ලැබුවා. ජනවේගේ මෙන්න ආවිත් ජනවේගේ මෙන්න ආවිත් ජනවේගේ රට හදන අපි ටිකක් මේ කතා කරන්නේ ශිෂ්ට භාෂාවෙන්. ඊට වඩා වෙනත් භාෂාවකින් තමයි අද ජනතාව මේ පාලකව ආමන්ත්‍රණය කරන්නේ. අපිටත් ලියුමක් එවුවා සර්ව පාක්ෂික සමුළුවට එන්න කියලා. අපි ඉතින් ගොඩාක් ඒගොල්ලන් එක්ක සාකච්ඡා කරන එක වැඩක් නැහැ. අපි ගියා නම් කියන්නේ එකයි. අනේ ගෝඨාභය දැන් ඕගොල්ලෝ ඇති බැහැලා යන්න. මේ රට මේ විනාශයට පත් කරනලද? ආර්ථිකය මහ හපයබ්බට පත් කරනලද? අපේ රටේ ජනතාව පීඩාවෙන් පීඩාවට හෙළනලද? මේ පාලකයන් එක්ක මොකද කියලා සාකච්ඡා රට හදන්න? තියනවා එහෙම සාකච්ඡාව? නැහැ. අද අපි මේ නුගේගොඩ ආවේ නෝකටවත් නෙමෙයි. රාජපක්ෂලා දැන් ඕගොල්ලෝ යන්න. හැබැයි මම මෙහෙම ශිෂ්ට භාෂාවෙන් වේදිකාවේ කිව්වට පෙට්‍රල් සෙඩ් එකක් ගාවට කියොත් කියන්නේ උහුම නෙවෙයි. රාජ්‍ය සේවකයෝ පණ ඉල්ලනවා ජීවත් වෙන්න බෑ. වැටුප් පිසෝදා ඇවිල්ලා වැටුප් පිසෝදා විසඳ බලලා කියලා කෑ ගන්නවා. සියල්ලටම උඩින් ඒ සඩම් පාටත් එක්ක මේ ජන පීඩක ආණ්ඩුව ජනතා ද්‍රෝහී ආණ්ඩුව පන්නමු කියන සටන් පාඨය ඉහලින්ම ලෙලදෙවමු ඒ විතරක් නෙමෙයි 74ක සාපය නිමා කරමු කියන අරගලය පෙරදරි කරගෙන සටන් පාඨය අපි රට පුරාම පණිවිඩ ගෙනියමු කවු බාගේ රෙද්ද පල්ලේ නම්බෝ පිටින් අපි ඇවිදින් එළවනවා එපා එපා බොරු රවටිලි ජන පීඩක පන්න දමමු තනි පුද්ගලයෙකුට රජවීමේ උවමනාවක් සඳහා නෙවෙයි අපි මේ වේදිකාව හැදුවේ අපේ මේ බලාපොරොත්තුව මේ සියලු පක්ෂවලට ඡන්දය දීලා සියලු ජනතාව රැවටිලා දුක් විඳලා පීඩාවට පත් වෙලා ඉන්න සියලු ජනතාව එකවන්ව රජ කරවීමේ වෑයම සහ අවංක ඕනෑකම තිබෙන්නේ ජාතික ජන බලවේගයට විතරයි අන්න ඒ ඔබ අපි සියලු දෙනා කිරුළු පළඳන ඒ දවස වෙනුවෙන් ජාතික ජන බලවේගය සමග අත්වල් බැඳ ගන්න එන්න ඒ සඳහා ඒකරාශී වෙන්න මේ වෙනකොට සෑම බිං අඟලක්ම වටිනාකමින් සෑම බිං අඟලක්ම විදේශ කරමින් ඉන්නේ සා පාලකයා ගිවිසුමේ කොන්දේසි කැඩුවනම් ගිවිසුම කැඩුවනම් ජනතාවට රකින්න ගිවිසුමක් නැහැ තමයි. ඉසතයන් ජනතාව පාට බහින්නේ. කාබාසිනියාකල සියලු නෙවුන් එකතු වෙලා දැන් සර්වපාක්ෂික සමුළු පවත්වන. මොකද කොහොම හරි මේ සිස්ටම් එකට කෙලවෙන්න යන්නේ දැන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.